බදසනක්ේවා මගේ හදරම් තත්තය ද පුතේ ද ඔක්ටොබර්මාසය දොළොස් වනිදා බදාදා සම්‍ය සමයේ විසි අටවන සතිය අද පළමු කිවීම හරිම වැදගත් කවීමක් ගලාතය පහ දහට විසි පහ කියන කොටස හොඳට ඇහුම් කන් දෙන්න පාලුතුමා කියනවා ආත්මයණන් වහන්සේගේ මඟ පෙන්වීමනුව ජීවත් වෙන්න කියලා මාංසිික තුෂ්නාවල ප්‍රතිඵල කියවාවෙන්න මේවා. ොකක්ද මාංසික තෘෂ්ණාවල ප්‍රතිඵලය කාමිත්‍යචාරය අප විතරකම සල්ලාලකම රූප වැඳීම, කොඩිවින සතුරුකම් විවාදය, ඉරිෂ්‍යාව ක්‍රෝධය යසස්කාමය, පක්ෂවේදය, ආරවුල් වෛරයේ බීමත්කම. විට මේ කියන දේවල් අපිට හුගක් වෙලාමට මේ මාංසික තෘෂ්ණාවල ප්‍රතිඵලකම පෙනන්නේ. හැබැයි පළතුමකෙන ශුද්ධහත් මැනගේ දීමනාවල ප්‍රතිඵලකෝවද. ප්‍රේමය ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව එවගේ යහපත්කම විශ්වාස පන්තකම මුරදුකම ආත්ම දමනය. මේ හැමෙක්ම බොහොම හොඳ දේවල් ශුද්ධාත්මයන්ගෙන් නිකුත් වෙන්නේ යාපත් දේවල්. හේතුව ශුද්ධාත්මයනෝක කියන යාපතයි. බලන්න අද සුදු සුවිශෙසේ එකකලොස්සන පරිචදේ හතලිස් දෙකේ දලා හතයි සායිධක්වා කියන කොටස. පරිසුර වුණේ ඔබට වන්න බීපත්තක මහත කෙළයි ආරම්භ කරණි දේසු දැ මෙෙම කියනකොට පරිසුරු ළඟ ඉන්නකොට මොන තරා කෙතට එන්න ඇත්ද. සේසුට කනට දෙකක් දෙන්නදෝන ඇත්තම් අනින්ඩෝන පිහියකින් නැත්තං මරණ්ඩෝන නැතම් බෙල්ල මිරිකණ්ඩෝන මේ වගේ අදහස් එන්න තිබුණ අනිවාර්යම ඇයි පරිසුර කෙළකන් නිදා සමාජයේ ජුද සමාජයේ ඉහළම පෙහිට පොය ොක ගෞරයක් ල ිච්ායි අන්න යායට මේ කියන පරිසන ොට වෙන විපතක මහත ඔබ සුවන්ද තුලාවලින්ද සුදදුරුවලින්ද සියලු පලාවලින්ද තමන්ගේ දසයෙන් කොටස තමන් යුක්තිසාගත වනෙමයි අයුක්තිරෙස දර අරගන්නවා දෙවියන් කරේ ප්‍රේමයක් වත් නොසලකා හරිෙනවා ඔබ ධර්මශාලා වලදී උසස්තැන්වල ආසනවලත් වෙළඳ පොලේදී ගෞරවෙලබන්්ඩත් ආශ කරනවා ඔබ නොපෙනෙන සොහොන් ගෙවල් වගේ හරියට නිකක්. සොහන් ගෙවල් කියල කියන්නේ ඇතුළ කුණු ගඳ. ඇතුළෙ තියෙන්නේ ජරාව හැබැයි පිටතින් සුදුහුණු ගාල තියෙන්නේ. ඒවගේ විනිදරට කෙන ඔබට වන විපත මහත ඉස්සෙල්ිය නොහැකි බර ඔබ මිනිස්සුම් පිට පටවනවා. ඔබගේ ඇගිල්ලෙන් පොඩි ඇඟිල්ලකින් වක්කත්ට සහනයක් දෙන නෑ. අද අම්මිතය දපුතේ මේ වගේ දෙවල් කොහොමද ආගෙන ඉන්න මේ පරිසුර විනි දරයෝ. සාමාන්‍ය මිනිස්සු හිනාාවන්න ඇති. සාමාන්‍ය ජනතාව ඔන්ට උසුළු විසර කරන්න ඇති. ජෙසු එක කෙල්ලේ මෙහෙම කියදද. ජෙසු කරේ සාධාරණ තරහක් එන්න ඇති. නමුත් පරිසර විනිදරව ලේකමරු සදධිසුර කෙලකන්නේ සමාජය හිට ඉහලම තලේ හිට පොය මෙනි මේ අයටයි පහර දෙන්නේ සාමාන්‍ය මිනිස්සු වැඳ ගත්තා. ජසු දුප්පත් අහිංසකයෝ දැක්කාම කෘෂත්‍රෝගින් දැක්කාම වැඳ ගත්තා. ඒජිස්ුතමයි අදත් ඔබත් මාත එක්කඉන්නේ. ජෙසුට ඕඩ වෙන්නේ බාහිරයෙන් සුදුසවයි නෙවෙයි බාහිරයෙන් ලස්සවය නෙවෙේ ඇතුලාන්තෙන් ලස්සනය. එහෙමනම් ඔබත් ඇතුලාන්තෙන් ලස්සන වෙන්න උසාහ කරන්න ඔබ හැම දෙෙනටම ජසු පිහිටයි.